මෙම පාඩමේදී අපි ඉගෙන ගනිමු Microsoft Word application එකේ document එකක් තුල තිබෙන වචන සොයාගන්නේ මොන ආකාරයෙන්ද කියලා. දැන් ඔබට පෙනෙනවා ඇති මම සකස් කරගෙන තිබෙනවා මෙම Word document එක. මෙහි පිටු දෙකක් තිබෙනවා. ඔබට දැක ගන්නට පුළුවන්. ඒ වගේම වචන 650ක් පමණ තිබෙනවා. ඔබට එම විස්තර මෙම status bar එක තුල දැක ගන්නට පුළුවන්. දැන් මෙහි තිබෙන ඇතැම් වචන මම සොයාගන්නේ මොන ආකාරයෙන්ද? අපි බලමු Word වල මේ සඳහා අපට ලබා දීලා තියෙන පහසු ක්‍රම මොනවද කියලා. දැන් ඔබට මෙහිදී දැක ගන්නට පුළුවන් Home tab එකේ දකුණු පස කෙළවරට આવොත් මෙන්න මේ ආකාරයේ commands කීපයක් ඔබට දැක ගන්නට පුළුවන්. Find, Replace සහ Select. දැන් මෙහිදී ඔබට හැකියාව තිබෙනවා සොයා ගැනීම සඳහා ඔබට යම් වචනයක් සොයා ගන්නට අවශ්‍ය නම් ඒ සොයා ගන්නට අවශ්‍ය වචනය ඇතුළත් කරන්නට අවශ්‍යයි. දැන් මම මෙහිදී find in පසු මන් තෝරා ගන්නවා find කියන මෙන්න මේ command එක. එවිට ඔබට පෙනෙනවා මෙන්න මේ ආකාරයට pane එකක් ඔබට ලැබෙනවා. අපි මේ හඳුනන්නේ task pane එක වශයෙන්. දැන් මේ task pane එකේ ඔබට navigation කියලා පහලින් තිබෙනවා text box එකක්. මෙහි ඔබට අවශ්‍ය වචනය ඇතුළත් කරන්නට පුළුවන්. දැන් මම මෙහිදී ඇතුළත් කළොත් antivirus කියලා මේ ආකාරයෙන් දැන් බලන්න මට document එකේ මෙම වචනය තිබෙන ස්ථාන පැහැදිලිව පෙන්වුම් කරනවා. දැන් search එකට පහලිනුත් ඔබට දැක ගන්නට පුළුවන් search result එක ඒ paragraph ඒ තිබෙන ආකාරය වචන ස්ථාන තුනක මේ තිබෙන බව අපට සොයලා දීලා තිබෙනවා. ඒ වගේම document එකේ ඔබ ඉහළ සිට පහළට ගියොත් ඔබට හඳුනා ගන්නට පුළුවන් මෙන්න මේ ස්ථානයන් තුනේ තමයි antivirus කියන වචනය අන්තර්ගත වන්නේ. දැන් අපි වෙනත් වචනයක් search කරලා බලමු. මම මෙහිදී ඇතුළත් කරනවා windows කියලා. දැන් බලන්න windows කියන වචනය අපිට ස්ථාන 6ක දැක ගන්නට පුළුවන්. දැන් ඒ එක එක ස්ථානයන් ඔබට පහලින් මේ ආකාරයට පෙන්වුම් කරනවා. ඒ වගේම document එකේ ඔබට දැක ගන්නට පුළුවන් මෙන්න මේ ස්ථානයන් වල highlight කරලා තියෙනවා ඒ windows කියන වචනය. මේ ආකාරයෙන් දැන් බලන්න ඉතාමත්ම පහසුවෙන් අපිට කොතරම් පිටු සංඛ්‍යාවක් තිබුණත් document එකේ අපිට අවශ්‍ය වචනය ඉතාමත්ම පහසුවෙන් Microsoft Word 2019 application එක තුළ සොයා ගන්නට පුළුවන්. මේ ළඟට අපි බලමු Word document එකේ අපි සොයාගත් වචන මොන ආකාරයෙන්ද වෙනත් වචනයකින් replace කරන්න කියලා. දැන් මේ දේ අපිට සිදු කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ පහලින් තිබෙන find button එකට පහලින් තිබෙන replace කියන button එක. දැන් මම මේ replace button එක මත click කරොත් අපිට පෙනෙනවා ඇති මේ ආකාරයට අපිට ලැබෙනවා find and replace කියන dialog box එක. දැන් මෙතෙන්දී අපිට හැකියාව තියෙනවා අපිට සොයන්නට අවශ්‍ය වචනය. දැන් මේ ඔබ දකින්නේ අපි කලින් සොයාගත් වචනය. ඉතින් අපිට හැකියාව තියෙනවා අලුතින් වචනයක් සොයා ගන්නට. දැන් මෙහිදී මට අවශ්‍ය කරන වචනය මේ විදිහට ඇතුළත් කරනවා. මම මෙහිදී ඇතුළත් කරන වචන දෙකක් operating system. දැන් අපි සොයන්නට උත්සාහ කරමු operating system කියන වචනය. මම මෙහිදී find button එක මත click කරනවා. අපිට පේනවා ඇති මේ ආකාරයට එයා highlight වීමක් සිද්ධ වෙනවා. බලන්න operating system කියන වචනය. අපි click කරන සෑම වාරයක් ගානේම operating system කියන වචනය highlight වීම සිද්ධ වෙනවා. මේ ආකාරයෙන්. දැන් මට අවශ්‍යයි මෙම වචනය වෙනත් වචනකින් replace කරන්නට. එයින් අදහස් කරන්නේ මෙම වචනය වෙනුවට මට අවශ්‍යයි වෙනත් වචනයක් ඇතුළත් කරන්නට. දැන් මේ Word document එකක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා ඇතැම් අවස්ථාවලදී. විශේෂයෙන්ම document එකේ ඔබ type කරලා නම් තියෙන්නේ. අපි හිතමු පිටු 20ක් 30ක් පමණ type කරලා තියෙන document එකක යම් නිශ්චිත වචනයක් වෙනස් වන්නට අවශ්‍ය නම් උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයෙකුගේ නමක් වන්නට පුළුවන්. එම නම වෙනස් විය යුතු නම් ඔබට එය එකින් එක පිටුවල සොයලා එය වෙනස් කිරීම අපහසුයි. ඒ සඳහා විශාල කාලයක් යනවා. නමුත් මෙහිදී ඔබට බලන්නට පුළුවන් මේ find and replace කියන command එක භාවිත කරලා අපිට ඉතාමත්ම පහසුවෙන් ක්ෂණයකින් අපිට අවශ්‍ය කරන ඒ වෙනස්කම් සිදු කරන්න පුළුවන් සම්පූර්ණ document එක තුළ.
දැන් මම මෙහිදී මෙය replace කරනවා os කියන වචනේ මේ ආකාරයෙන්. මෙහිදී මට එකින් එකට replace කරන්නටත් හැකියාව තිබෙනවා. මම replace all කියන button එක මත click කරොත් මේ සියලුම selections replace වෙනවා. අපි බලමු මෙය කරලා කොන ආකාරයෙන්ද සිදු වෙන්නේ කියලා. මම මෙහි replace all button එක මත click කරනවා. දැන් බලන්න all done we made 19 replacement. එහිදී සිදු වෙලා තියෙන්නේ වෙනස්කම් 19ක් සිදු කරලා තියෙනවා. වචන replace කිරීම 19ක් සමග. දැන් මම මෙය close කරොත් අපිට පේනවා ඇති operating system කියලා තිබුණු සෑම ස්ථානයක මම මෙය දැන් search කරන්න OS කියන වචනය අපිට පේනවා ඇති OS කියන වචනය අපි search කරොත් දැන් ඇතම් ස්ථානවල අපිට පේන ඇති මේ ආකාරයට most වගේ වචනත් මෙහිදී ඇතුළත් වෙලා තියෙනවා. නමුත් අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන් operating system කියන වචනේ මෙහිදී අපි ඇතුළත් කරගෙන තිබෙනවා OS වශයෙන්. මේ ආකාරයෙන්. දැන් මම මෙය undo කරන්න ඒ වෙනස්කම ඉවත් කරගන්නට අපිට පේනවා තියෙන නැවතත් operating system කියන වචනේ තමයි අපිට ලැබිලා තියෙන්නේ. දැන් මම නැවතත් යනවා replace command එකට. මම මේ task pane එක close කරන්නම්. මේ ආකාරයෙන් අපිට අවශ්‍ය නම් ඒ නැවත ලබා ගන්නට පුළුවන්. නැවතත් මම යනවා replace command එකට. දැන් අපිට පේනවා ඇති මෙහිදී OS කියලා තියෙන්නේ. අපි නැවතත් select කරමු operating system. මම වචනය ඇතුළත් කරනවා. දැන් ඔබ මෑත කාලයේදී ඇතුළත් කළ වචන ඔබට මෙම ලයිස්තුවෙන් ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒවා නැවත නැවත ටයිප් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේ ආකාරයට මම select කරන operating system. ඉන්පසුව මම document එකේ මුලටම යනවා. දැන් ඔබට මේ dialog box එක භාවිතා කරන අතරේ Microsoft Word document එක මේ ආකාරයෙන් select කරන්නටත් පුළුවන්. ඒ තමයි මෙහි තිබෙන විශේෂත්වය. දැන් මම මෙන්න මේ මුල select කරනවා. මේදී අපි find and replace dialog box එකේ තිබෙන මෙන්න මේ more කියන button එක මත click කරමු. අපිට පේනවා ඇති search options වශයෙන් අපිට විවිධාකාර options ලබා දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපිට match case මෙහි අපි ඇතුළත් කරන මෙම වචනවල case එක එන අදහස් කරන්නේ capital සහ simple අකුරු භාවිතා වෙලා තිබෙන ආකාරය අපිට සැලකිල්ලට ගන්නට පුළුවන් මේ search කරද්දී. උදාහරණයක් වශයෙන් මෙහිදී මම මේ චෙක් බොක්ස් එක select කරොත් ඉන්පසු මම find next කියන එක මත click කරොත් ඔබට පේනවා ඇති capital සහ simple අකුරු operating system කියන වචනේ O අකුර capital වෙලා S අකුර capital වන වචන තමයි මෙහිදී search කරලා සොයා ගැනීම සිදු කරන්නේ. දැන් මම නැවතත් next button එක මත click කරොත් ඔබට පේනවා ඇති එවැනි වෙනත් වචන මෙම document එකේ නැති බව තමයි අපට පෙන්눔 කරන්නේ. ඒකට හේතුව තමයි අපි මේ match case කියන check box එක select කිරීම. ඒ වගේම තමයි ඔබට හැකියාව තියෙනවා sound like. ඔබට පේනවා ඇති මෙහිදී sounds like in English. මෙම අප ඇතුළත් කරන වචනයට සමාන අර්ථයක් දෙන වචන නොවේ සමාන ලෙස අපට ඇසෙන ශබ්ද. දැන් operating system කියන වචනයට සමාන ලෙස අපට ඇසෙන ශබ්ද මෙහිදී තෝරා ගන්නට පුළුවන්. එහිදී අපි ලබා දෙන වචනය අනුවය වෙනස් වන. ඒ වගේම තමයි find all word forms. ඒ වගේම match prefix, match suffix ආදී වශයෙන් විශාල search options ප්‍රමාණයක් අපිට මෙහිදී ලබා දීලා තියෙනවා. දැන් පහලින් තිබෙනවා ඔබට දැන් ගන්න පුළුවන් format කියන button එක. Format button එකෙන් ඔබට හැකියාව තිබෙනවා ඔබ සොයා ගන්නා වචනය ඒ replace කරාට පස්සේ ඒ replace කරන වචනය කුමන ආකාරයට format විය යුතුද කියන එක තීරණය කරන්නට. දැන් මෙය අපි බලමු ඉදිරි පාඩමකදී practical එකක් වශයෙන් සිදු කරන්නට මෙම search options සහ මෙහි තිබෙන replace options භාවිතා කරලා. දැන් මම මෙම options කොටස මම ඉවත් කරගන්නවා නැවත මෙන්න මේ button එක මත click කරලා මේ ආකාරයෙන්. දැන් මට අවශ්‍යයි search කරන්නට මුල සිට. දැන් මෙහිදී ඔබට පේනවා ඇති අපි match case එක ඉවත් කරගෙන තිබෙන්නේ. දැන් මම නැවත search කරනවා. ඔබට පේනවා ඇති මෙය මට search කරලා ලබා දෙනවා. මම මෙය replace කරන්නට යන්නේ නැහැ. මම යනවා ඊළඟකට. මේ ආකාරයෙන්. දැන් බලන්න. මෙන්න මේ ස්ථානයේ. දැන් මට අවශ්‍ය නම් මෙම ස්ථානයේ තියෙන operating system කියන වචනය වෙනස් කරන්නට මට පුළුවන් replace button එක click කරන්න. බලන්න එම ස්ථානයේ එය වෙනස් වුණා. මේ ස්ථානෙත් මට අවශ්‍යය වෙනස් කරන්නට
දැන් මෙහි තිබෙන වචනය මට වෙනස් කරන්නට අවශ්‍ය නැහැ. මම select කරනවා find next. ඉන්පසු මෙය මම වෙනස් කරනවා replace. මෙයත් මට වෙනස් කරන්නට පුළුවන් replace. Replace. මෙහි තිබෙන වචනය මම වෙනස් කරන්නට යන්නේ නැහැ. අපි ඊළඟ වචනේ සොයා ගන්නවා. මෙය මට වෙනස් කරන්නට පුළුවන්. දැන් ඔබට පේනවා ති මේ ආකාරයෙන් අපිට තෝරන්නට පුළුවන් ඒ වෙනස් කළ යුතු වචන සහ නොකළ යුතු වචන. මේ ආකාරයට replace command එක භාවිත කරද්දී අපිට සොයන්නට ඉතාමත් පහසුවෙන් මේ වචන සොයා ගන්නට පුළුවන්. ඒ වගේම මේ සොයාගත් වචන වලින් අපිට replace කරන්නට අවශ්‍ය කුමන ඒවාද යන්න අපිට තෝරලා එය අප විසින්ම කරන්නට පුළුවන්. එසේ නොමැතිනම් අපිට සියල්ලම එකවර replace කරන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ options තමයි අපිට ලබා දීලා තියෙන්නේ find and replace command එකෙන් Microsoft Word 2019 application එක තුල.